සුබ දවසක් ඔයාලා හැමෝටම ගයිහෝම් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මගේ බබාට ගෙදර හදන කෑම හදන්න පාවිච්චි කරන දේවල් තමයි මම මේ වලට පෙන්නන්නේ. ඉතින් මේ තියෙන්නේ කොල්ලු ඇට. ඊළඟට මේ තියෙන්නේ රතු කෝපියට. ඉතින් මේ ධාන්‍ය වර්ග වලින් වගේම මේ පෙන්වන ආහාර වලිනුත් බබාගේ බර විතරක් නෙවෙයි අපිට පුළුවන් බබාගේ අනිකුත් පෝෂණ අවශ්‍යතා සපුර ගන්න. ඉතින් ඊළඟට මේ මම ඔයාලට පෙන්වන්නේ බෝංචි ඇට සහ ග්‍රීන් පීස් ඇට. මම මේවනම් වෙළඳ පොලේ මිලදී ගත්තේ. ඉතින් මම අද මේ ඔයාලට පෙන්වන්නේ මගේ ගෙදර දැනට තියෙන දේවල් විතරයි. නමුත් මීටත් අමතර ගොඩක් දේවල් තියෙනවා. පුංචි බබාලගේ බර වැඩි කරගන්න වගේම එයාලගේ පෝෂණ අවශ්‍යතා සපුරන්නත් අපිට දෙන්න පුළුවන් ආහාර අතර. ඉතින් ඊළඟට මේ තියෙන්නේ කුරහන් ඇට. ඔයාලා හැමෝම දන්නවා කුරහන් ඇට. මේව මම අව්වේ දාලා හොඳට සෝදලා අව්වේ දාලා බ්ලෙන්ඩ් කරලා හදාගත්ත කුරහන් පිටි තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් ඊළඟට මම ඔයාලට පෙන්වන්න හදන්නේ බඩේරුඟට. මේ බඩේරුඟ වේලුණු හොඳට වෙන බඩේරුඟ කරලක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මේවත් මම අව්වේ දාලා වේලලා ඊළඟට හාල් ටිකක් මේකට එකතු කරලා ඒකත් එක්කම බ්ලෙන්ඩ් කරලා හදාගත්ත බඩේරුඟු පිටි එකක් තමයි මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ. ඉතින් මේවායනු විවිධ රෙසිපි ගණනාවක් අපිට පුළුවන් උත්සාහ කරන්න. විශේෂයෙන් බඩේරුඟු වලින් තෝසේ, පෑන්කේක්, ඒ වගේම පිට්ටු, බබාලගේ බර වැඩි කරගන්නත් හරි පහසුවෙන් පුළුවන්. ඉතින් මේ තියෙන කඩලා අපි හැමෝම දන්නවා කඩලවලට ඉක්මනින් බබාගේ බර වැඩි කරගන්න පුළුවන් කියලා. ඊළඟට මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ තවත් ධාන්‍ය වර්ග කිහිපයක්. මේ තියෙන සුදු කව්පි, කව්පි සුදු කව්පි, රතු කව්පි, ඊළඟට කළු කව්පි, ඊළඟට කොණ්ඩ කව්පි, මේ විදිහට කව්පි වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේව පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන කඩල පරිප්පු, ඊළඟට මේ තියෙන උළුඳු ඇට සහ මුං ඇට. මේ තියෙන ඉතින් මුං ඇට වගේ ධාන්‍ය වර්ග වලටත් බබාගේ බර හරි ඉක්මනින් වැඩි වෙනවා. බබාගේ බර වැඩි වීම ගැන විතරක්ම නෙමෙයි එයාගේ පෝෂණ අවශ්‍යතා ගැනත් අපි හිතන්න ඕනේ. විවිධ ආකාරයෙන් අපි ආහාර ලබා දීම තුළින් බර වැඩි වීම විතරක් නෙමෙයි ඒ දෙයත් බලාපොරොත්තු වෙන ඕනේ. මේ තියෙන ඕට්ස් ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. බලපු නැති කෙනෙක් කියනවා මේ වීඩියෝ එක බලන්න. ඕට්ස් කියන්නේ තන්තු බහුල ආහාරයක්. බර වැඩි වෙන්නේ අපි ඕට්ස් හදා ගන්න එකතු කරන දේවල් එක්ක. මේ තියෙන්නේ බාර්ලි ඇට. ඔයාලා හැමෝම දන්නවා බාර්ලි ඇට, බාර්ලි කැඳ. ඊළඟට මම මේවා හුඟක් කලාවට බබාට තෝස හදනකොටත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ තියෙන්නේ හබල පෙති. හබල පෙති අපිට බත් වෙනවට ආදේශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. බත් කන්න අකමැති බබාලට ඉතින් ඉක්මනින් අපිට හබල පෙති වුණු බර වැඩි කරගන්න පුළුවන්. හබල පෙති ආකාර දෙකක් තියෙනවා. සුදු හබල පෙති සහ රතු හබල පෙති විදිහට. මේ තියෙන්නේ සව්. ඉතින් සව් වලින් බබාගේ බර වැඩි කරගන්න පුළුවන් විතරක් නෙවෙයි අපිට විවිධ රෙසිපි හදලා දෙන්න බබාට සව් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මගේ ළඟ වලට ගුලන් පෙන්වන්නේ නැහැ. ගුලනුත් බබාගේ බර වැඩි වෙන ආහාරයක්. මේ තියෙන රතු හාල් අපේ ලංකාවේ දේශීය සහල් වර්ග ගණනාවක් තියෙන ඔයාලට අරගන්න පුළුවන්. පච්ච පෙරුමල්, කළු හීනටි, ඊළඟට කුරුළු තුඩවැනි සහල්. බබා පුංචිම කාලේ මම ඒවා පාවිච්චි කරා සීරියල් වර්ග හදන්න, ඒ වගේම බබාට කෑම ලබා දෙන්න. ඉතින් මේ තියෙන ආමන්ඩ් ඇට. ආමන්ඩ් ඇට වලට බබාගේ බර වැඩි වෙනවා විතරක් නෙමෙයි බබාගේ මොලේ වර්ධනය වෙන්නත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ ආමන්ඩ් ඇට. ඉතින් ඇට වර්ග හිමත් නැත්නම් නට්ස් වර්ග බබාට දෙනකොට පොඩක් වයස ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. රට කජු, කජු, ඒ වගේම වෝල්නට් මේවත් බබාට අපිට දෙන්න පුළුවන්. මෙතන තියෙන තල ඒ මේ නට්ස් වර්ග වලටත් බබාගේ බර වැඩි වෙනවා. නමුත් අවුරුද්දට අඩු බබාලට නට්ස් වර්ග දෙනකොට අම්මලා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මේ තලයකත් මම කබලේ බදලා අරගෙන තියාගත තල එකක්. ඉතින් යෝගට් වලට, ඒ වගේම චීස් වලට, ෆ්‍රෙෂ් මිල්ක් වලට,
බබාගේ බර වැඩි වෙනවා. නමුත් ඔයාට ඉන්න බබාගේ වයස අනුව සලකලා තමයි ඔයා මේ ආහාර වර්ග බබාට දෙන්න ඕනේ. මෙතන මම චීස් වර්ග දෙකක් අරන් තියෙනවා. ඉතින් අද ගෙදර මට මේ තියෙන දේවල් තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඒ වගේම මෙතන රටින්දි තියෙනවා. මගේ ළඟ වියලි මිදි ඉවර වෙලා තියෙන්නේ. වියලි මිදි වලටත් බබාගේ බර ඉක්මනින් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ආහාර රස කරගන්න බබාට හදන ආහාරවල රසය වැඩි කරගන්නත් අපිට මේව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මම ඔයාලට ගස් ලබු කෑල්ලක් පෙන්වනවා. පළතුරුණු බබාගේ බර ඉක්මනින් වැඩි කරගන්න පුළුවන්. කෙසෙල් විශේෂයෙන් මාළි පේරවලට බබාගේ බර වැඩි වෙනවා. මේ තියෙන්නේ බටර්. බටර් අවුරුද්දට අඩු බබාලා දෙනවා නම් අන්සෝල්ටඩ් බටර් එකක් තමයි ඔයාලට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මේ තියෙන පොල් කිරි. පොල් කිරි දාලා පිසගන්න ආහාර වුණොත් බබාගේ බර ඉක්මනින් වැඩි වෙනවා, විශේෂයෙන් කිරි බත් වගේ ආහාරවල. ඊළඟට මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ තල තෙල් එකක්. ඊළඟට විශේෂයෙන්ම දැන් මේදී අවශ්‍යතාවය සපුරගන්නත් අපි විවිධ තෙල් වර්ග පාවිච්චි කරනවා. ඔයාලට ඔලිව් ඔයිල් උනත් බබාට දෙන්න පුළුවන්. ඉතින් මම තල තෙල් බබාට දෙන නිසා තමයි මෙතනදි පෙන්නන්නේ. නමුත් අකමැති අම්ම කෙනෙක්ට තල තෙල් දීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මේ තියෙන්නේ කොළ වර්ග. ඉතින් විශේෂයෙන්ම මුරුංගා කොළ අපි දන්නවා බබාගේ බර වැඩි කරගන්න හරි ඉක්මනින් පුළුවන්. ගොටු කොළ, ඒ වගේම මුකුණු වෑන්න, කංකුන්, නිවිති, මේ වගේ ඒවා බබාගේ ආහාරවලට එකතු කරනවා නම් අපිට ඉක්මනින් බබාගේ බර වැඩි කරගන්න පුළුවන්. මීට අමතරව බිත්තර, අල වර්ග වලට, බතල විශේෂයෙන් කහ බතල වලට, එළවලු වර්ග වලට බබාගේ බර වැඩි වෙනවා. ඉතින් මේවා බබාගේ ආහාරවලට එකතු කරලා බලන්න ඔයාලා. බබාගේ බර වගේම බබාගේ අනෙකුත් පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න වලට හරි පහසුවෙන් හැකි වෙනවා. ඉතින් ගිහින් එන්න ආයතවසක හමු වෙමු.